කවුරු දේශපාලකයෝ දේශපාලන ඇජෙන්ඩා ඒකට මේ මිනිස්සු මේ හැසිරෙනවා කියලා හිතන් දෙපා. මේක එහෙම කියන්නත් එපා. මොකද මේ රටේ මෙච්චර කාලයක් මිනිස්සු මේ දේශපාලකයන් කියන විදිහට වැඩ කළා, විශ්වාස කළා. ඒ විශ්වාසය කඩ වුණා. ඒ විශ්වාසයට ඒ මිනිස්සු විශ්වාස මිනිස්සුන්ට අන්තිමටම තිබුණු විශ්වාසය තමයි කැඩුවේ. මිනිස්සු හිතුවා පහුගේ ඡන්දවලදී නෑ මේ සැරේ නම් මේක ගොඩදායි. මේ සැරේ තමයි අපේ අන්තිම අවස්ථාව කියලා මිනිස්සු හිතුවා. හැබැයි ඒ අහිංසක විශ්වාසයටයි මේ සැරේ පහර දුන්නේ. පිටරට ඉඳලා මිනිස්සු ආවේ කවුරු දේශපාලකගේ සල්ලි දීලා නෙමෙයි ඡන්දේ ගහලා යන්න. මේක හදයි කියන විශ්වාසයට. ඒ මිනිස්සුන්ගේ දෙමව්පියෝ දරුවෝ හරි සහෝදර සහෝදරියෝ ඉන්නේ මේ රටේ. පිටරට ඉන්න මිනිස්සු ආවේ පිටරට ඉන්න මිනිස්සු පවා ආවේ ඡන්දේ දීලා මේක දිනවන්න පුළුවන්, මේක ගොඩ ගන්න පුළුවන් මේ අන්තිම මොහොත කියලා හිතාගෙන. හැබැයි ඒ අහිංසක බලාපොරොත්තු මුළු රටම හිතුවා එහෙම. 69 ලක්ෂයකුත් හිතුවා. 69 ලක්ෂයට මං ජීවිතේට බණින්නේ නැහැ. හේතුව ඒ මිනිස්සු හිතුවා මේ රට ගොඩ ගනී කියලා. ඒ අහිංසක බලාපොරොත්තුවයි මේ සැරේ නැති කළේ. එහෙනම් කරුණා කරලා කියන්නේ මේ හොරාකාපු සල්ලි තියෙනවනම් ඒව මන් දන්නේ නැහැ, ඒව ඉල්ලන්නේ කොහොමද, ඒව ආපහු ගන්නෙ කොහොමද කියලා. හැබැයි තේරුම් ගන්න ප්‍රශ්නයක් තියෙනවා. මේ ක්‍රමයට මේ වැඩේ කරගෙන යන්න බෑ මේ රට. මේ රට මේ ක්‍රමය එහෙනම් මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනේ. පාර්ලිමේන්තු ක්‍රමය පවා වෙනස් වෙන්න ඕනේ. ඒගොල්ලෝ හැසිරෙන විදිය අන්තිම කැතයි. ඒකයි මේ එළියට බහලා ආවේ. මේක බලන් ඉන්න බැරි ගමන. කලාකටයුතු කරන්න රටක මිනිස්සු බොහොම හොඳින් ඉන්න ඕනේ. කලාව රස විඳින්න රටක මිනිස්සු බොහොම සතුටෙන් බොහොම හොඳින් කරදරයක් නැතුව කාලා බීලා ඇඳලා ජීවත් වෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒක නැති රටක කලාවක් කරන්න විදියක් නැහැ. ඉතින් එතකොට මේ නිකන් නෙමෙයි මිනිස්සු මේ එළියට බහලා තියෙන. කවුරුත් කියනවට නෙමෙයි දරුවෝ වඩාගෙන එළියට බැස්සේ මේ වෙන මොනවාරවත් නෙමෙයි. ඇත්තටම එළියට බැස්සේ. මගේ S2කට දැකපු මේ රටේ විවිධ කලබගෑනි තිබුණා. හැබැයි මේ සැරේ මිනිස්සු ඇත්තටම පාරට බැස්සේ කවුරුත් කියලා නෙවෙයි. නැද්ද? තෙල් පොලිං වල මිනිස්සු නැද්ද? මිනිස්සු දුප්පත්කමට මැරෙන්නේ නැද්ද? කන්න විදියක් ඉන්නේ නැද්ද? එතකොට මේ රටේ ප්‍රශ්නයක් නැද්ද? ලෝකෙම දන්නවා ලෝකෙම ඉස්සරහා අපිව අපකීර්තියට පත් කරේ අපිද? අවුරුදු ගානක් ඒගොල්ලෝ මේගොල්ලන්ට දානවා, මේගොල්ලෝ අරගොල්ලන්ට දානවා. අපිද හිටියේ අවුරුදු 40 30 20 ඉන්නයි පාර්ලිමේන්තු ඇතුළේ ඉන්නවා. ඒගොල්ලෝ අදත් කරන්නේ අරගන්න එක. ඒගොල්ලන්ට රණ්ඩු වෙලා විතරයි පුරුදු. හැබිටෝල් පාර්ලිමේන්තුවක් අමතක කළ බුද්ධිමත් උගත් විදියකට වෙන ක්‍රමවේදයක් ගෙනල්ලා මේ රටේ මිනිස්සු ගැන දැන්වත් හිතන්න බැයි නා. මේ මිනිස්සු මොකද්ද මේ ඉල්ලන්නේ? ඕගොල්ලෝ ෆේල් කියලා. මේ ඔක්කොම කෙලවෙලා තියෙන ලෝකේ රුපියලට කෙලවෙලා තියෙන බාදු වෙලා තියෙන බස්ත බාදු කරලා තියෙන රටක්. ඒකත් ෆේල් කියලා පිළිගන්න බැයි නම් තේරුමක් නැහැ සර් ෆේල්. ඕගොල්ලන්ගේ කටි ඉක්මනට වෙනස් වෙන්න, ජනතාව ගැන හිතන්න, මේ ලංකා මෑණියන්ට වදනෝදී දැන්වත් මේකෙන් තොලංචි වෙලා යන්න යන ගමන් අපේ සල්ලි දීලා යන්න. කෙටියෙන්ම කියනවා නම් මේ පිස්සුත් එක්ක ජීවත් වෙන අපිටත් පිස්සු. ඇත්තටම මුන් රංගපාන නාට්‍ය ඉවර වෙන දවසක් නැහැ. මුන් හැමදාම සාකච්ඡා කරනවා කියලා අර මගුලස්සට වෙලා කරන්නේ එහෙන බොරුවක්. ඒ බොරුව කවදා ඉවර වෙනකන් අපි මේ බලන් ඉන්නේ. අපි මේ පාරේ ඉන්න එක මෙතනින් නවතින්නේ නැහැ. තව ඉස්සරහට අරගෙන යනවා. අපි වාඩි වෙලා කියනවා, අපි බඩගාගෙන කියනවා, අපි දනගාගෙන කියනවා, ඒ කියන එක නවතින්නේ නැහැ. මේ හැමෝටම හැමදේම ලෝකෙටම පෙනෙද්දි තාමත් මුන් මෝඩය වගේ අපි තාමත් මෝඩ රන්දන කරන්නේ. මං කියන ජනතාවගේ මීට වඩා බුද්ධිමත්ව හිතලා දැන්වත් එන්න, එකතු වෙන්න පාරට ඇවිල්ලා ඕගොල්ලන්ගේ අරගලේ වෙනුවෙන් එකතු වෙන්න කියලා. ආට් එකක් කරගෙන පැත්තකටලා ඉන්න කැමති මිනිස්සු කවදාවත් හිතුවේ නැහැ 2022 දී මෙහෙම පෝස්ටර් එකක් උස්සගෙන බැනරයක් උස්සගෙන මෙහෙම කෑ ගහන්න වෙයි කියලා හිතුවේ නැහැ 2022 දී.
ඉතින් අද එහෙම කරන්න වෙලා තියෙනවා මේ මහජනතාවත් එක්ක එකට බැහැලා අපිට මේක කරන්න වෙලා තියෙන්නේ මේ ඉල්ලීම් දිනා ගන්න. අපි ඉල්ලන්නේ ක්‍රමවේදයක් සිස්ටම් එකක්. අපි සිස්ටම් එකක් කියලා කියන්නේ මේ රටේ මේ ක්‍රියාන්විතය හරියට වෙන්න විදිහක්. අපේ ආහාර යාන්ත්‍රණය වෙන්න පුළුවන්, ඉකොනොමි එක වෙන්න පුළුවන්, මෙඩිකල් ආම් එක වෙන්න පුළුවන්. මේ වගේ මේ රටක් මේ පාලනය වෙන විදි තියෙන්නේ අන්නේ විදිය හදලා දෙන්න කියලා තමයි අපි කියන්නේ. මෙතර කාලයක් විච්ච දේවල් වලින් අපිට එහෙම කිසිම විදියක් අපිට තේරුන්නේ නැහැ. අද මේ රට මෙච්චර ණය වෙලා තියෙන එකට මං හිතන්නේ මේ මහා ජනතාවට ඒ උත්තර අවශ්‍යයි. සහ ඒවට හරි ජස්ටිස් අපිට අවශ්‍යයි. ඒක නිසා ඒකත් ඉල්ලන්න තමයි අපි සියලු දෙනා මෙතනට මෙහෙම රැස් වෙලා ඉන්නේ. 225 ගෙදර යවනවා කියන එකට වඩා මම හිතන්නේ ඒගොල්ලෝ ඉන්න කමක් නැහැ. ඉඳලා දැන් තියෙනවනේ මේ ව්‍යවස්ථා තියෙනවනේ, 19 තියෙනවා, 20 තියෙනවා. ඕක ඉතින් ලංකාවේ කීයෙන් කී දෙනාද ඕක කියවලා තියෙන්නේ. ඉතින් ඒක නිසා දැන් මේ අපි මේ කියන්නේ මොකක්ද කියන එක දන්නවනේ. ඉතින් ඒක නිසා මේ 20 තියෙන අඩුපාඩු ඔක්කොම පැත්තකින් දාලා ඒක අයින් කරලා මම හිතන්නේ මට නිකන් දැන් පුද්ගලික අදහස සහ මං හිතන්නේ බහුතරයක් ඒක දරනවා කියලා මමත් විශ්වාස කරනවා. 19 සහ 19ට අලුතෙන් ඇතුළත් වෙන්න ඕනේ මේ ජනතාව ඉල්ලන දේවල් දාලා ව්‍යවස්ථාවක් හදන්න. ඒක හදන්න ක්‍රම සහ විදි දන්නේ දේශපාලනය කරන මිනිස්සු. අපි දන්නේ නැහැ දේශපාලනේ. ඉතින් ඒක නිසා ඒක ඉල්ලන්න ආවේ. එහෙම නැත්නම් ආණ්ඩුවක් විසුරුවනවා නම් ඒක විසුරන්න ගන්න කාලය අරගෙන ඒක විසුරලා කොහොමද මැතිවරණයකට යන්නේ? අන්න ඒ වගේ දේවල් තමයි අපි මේ ඉල්ලන්නේ. උත්තර මැතිවරණයකට යන්න ඩොලර් නැහැ කියලා කියන්න පුළුවන්. හැබැයි රුපියල් තියෙනවනේ. ඡන්ද කරේ මෙච්චර කාලයක් ඩොලර් වලින් නෙමෙයි රුපියල් වලින්නේ. ඉතින් ඒක නිසා ඩොලර් එන්න ඇති. රටේ තියෙන රුපියල් ටික මං හිතන්නේ ඇති ඡන්දයක් කරන්ඩ එක්කෝ ඒ විදිහට. එහෙම නැත්නම් මේ ව්‍යවස්ථාමය වෙනසක් එක්ක රටට අලුත් ක්‍රමවේදයක් ඉල්ලන්න තමයි ආවේ. බොහොම ස්තුතියි. මම මහාචාර්ය නිශාන්සේ විජේසිංහ. මගේ ළඟ මුළු ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම තියෙනවා. ඒක මම PDF ෆෝමැට් එකේ දාලා තියෙන්නේ. මම මෙතෙන්ට ආවේ මොටිවේෂන් අප්පච්චි ඇතුළු හැම දෙනාටම කියන්න මේ රටේ අනාකී තත්ත්වයක් ඇති කරන්න එපා. දේශපාලඥයෝ මේකෙන් වාසි ගන්නවා. අපේ ජනාධිපතිතුමා තාම ජනාධිපතිතුමා මට එතුමගේ මේ එතුමව හම්බ වෙලා මේ ප්‍රශ්නෙට විසඳුම පැය 24කින් දෙන්න පුළුවන්. ඒක PDF ෆෝමැට් එකේ මගේ ළඟ තියෙනවා. ඒක කරාට පස්සේ රටට සල්ලි එනවා. කිසිම දෙයකට බය වෙන්න එපා. මේ ගිය දේවල් අමතක කළා රට ඉදිරියට ගෙනියන්න. මම හැමෝගෙම ඉල්ලා සිටින්නේ සාමකාමීව සිටින්න. බොහොම ස්තුතියි. මේ ජනතාව මිරිහානේ කරපු ඒ අරගලයෙන් පස්සේ ඒක තමයි මං හිතන්නේ ආරම්භය මේ සංදිස්ථානයේ. ඉතලින් පස්සේ ජනතාව වීදි පුරා, නගර පුරා, ගම්දරව පුරා කෑම ඉල්ලමින්, ජීවිතය ඉල්ලමින්, ආර්ථික ප්‍රශ්න ඉල්ලමින්, ආර්ථික විසඳුම් ඉල්ලමින් එතනින් එහාට ගිහිල්ලා මේ දුර්දාන්ත රාජපක්ෂ පාලනය ඇතුළු මෙහා පැත්තේ ඉන්න මේ චෞර කල්ලිය මුන් එලවන්න කියලා තමයි හැමදාම ජනතාවගේ හඬ පාරවල් වල ගියත් මේ උද්ඝෝෂණ වලට හැම ජනතාවම එකතු වෙලා ඉන්නේ. මේක මේ කවුරුත් කල්ලියක්, පක්ෂයක්, සංවිධානයක් කරන දේවල් නෙමෙයි. හැම ජනතාවගේම ආත්මයේ, හැම ජනතාවගේම ඒ අතපය හොල්ලන එකේ ඉඳලා, ඒ හිණාවෙ ඉඳලා තියෙන්නේ මේ ජනතාව නැගිටීමට කරන ආශිර්වාදය. මේක මුන්ට තේරෙන්නේ නැහැ. මුන්ට මුන් අදත් ඊයේත් පාර්ලිමේන්තුව ඇතුලේ ඒ ජනතාවගේ හඬ නෙමෙයි, මුන්ගේ හඬ මේ ප්‍රභු කල්ලිය හඬ. මුන්ට ඕන වෙන්නේ ඩීල් එකක් දාගන්න, මේ ගනුදෙනුව කරන්න. ඒකටම හරියන්නේ මේ පොලිසියේ මහතුරු නෝනලත් මොන අදහස් තිබ්බත් මේගොල්ලන්ට සිද්ධ වෙලා තියෙනවා. මේ ඉන්න පාදඩ පාලක කල්ලියේ කුලී හේවායි බවට පත් වෙන්න මම හිතන්නේ ඒගොල්ලන්ටත් ආත්ම ගෞරවයේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. මේක තමයි ජනතාව අපි දැන් පේන තැන. ඒ නිසා මේ අරගලය ගෝඨාභය රාජපක්ෂ යන එකේ ඉඳලා දූෂිත කල්ලිය පළවා හරින එකේ ඉඳලා මුන්ට නීතිමය දඬුවම් දෙන එකේ ඉඳලා මුන් සොරාගත් ධනය මේ අපේ ජනතාවට ගන්න එකේ ඉඳලා එතනින් එහාට තව අපි මේක ගෙනියන්න ඕනේ. ආර්ථික දේශපාලන ප්‍රසංස්කරණය අධ්‍යාවට ඒකම පුරවැසි බලයක් අපි ගොඩනගන්න ඕනේ. මෙවැනි හොරු කවදාවත් මේ හොර කල්ලි මොන විදියට ආවත් උන්ට හොරා ගන්න ජනතා දේපල විනාශ කරන ඉඩ නොදෙන ජනතා බලයක්, තරුණයන්ගේ බලයක්, මේ අලුත් ජෙනරේෂන් එකේ බලය මං හිතනවා සංවිධානාත්මකව ඉතාම කතිකාවක් විදියට, මහජන අවකාශයක් විදියට අපි ඉදිරියට ගොඩනගන්න ඕනේ. ඒ පණිවිඩය අවම වශයෙන් මං හිතන්නේ අපි මේ උන්ට දෙන්න ඕනේ. ඒ නිසා අපි කියනවා මේ අරගලය උන් හිතනවාද මේවා දියාරු වෙයි කියලා. උන් හිතනවා ගෑස් ටික දීලා, තෙල් ටික දීලා, අරුව මේ වටික දීලා, 5000 කෑලි දීලා, සල්ලි අච්චු ගහලා
උන් බලනවා මේක අවුරුදු කාල වෙනකොට මේ ජනතාවගේ හඬ අඩුවේ කියලා. නමුත් උන් තේරුම් ගන්න ඕනේ මේ උන් ඇති කරපු මේ ආර්ථික අර්බුදය අද හෙට ඉවර වෙන්නේ නැහැ. උන් මොන ජීවිත දැම්මත් මේක දිගටම යනවා. ආර්ථික අර්බුදය දිගට යන්න යන්න ජනතාවගේ අතෘප්තිය අසහනය වැඩි වෙනවා. ඒ නිසා මේක ඉදිරියට යන අරගලයක්. මේක දියාරු කරන්න දියාරු වෙන්න මොන තත්ත්වයන් අපිට පෙන්නුම් ගලත් ජනතාවගේ නැගිටීම දිගටම තියෙනවා කියන විශ්වාසය බලාපොරොත්තුව අදිෂ්ඨානය අපිට තියෙනවා. ඒ නිසා සියල්ලන්ටම අපි කියන්නේ මේක අල්ලගෙන ඉමු. මේ සටන අල්ලන් ඉමු. මේක ජනතා බලයේ සටනක්. මේක ප්‍රභූන්ගේ බලයක් නෙමෙයි. මේක දේශපාලන ප්‍රභූන්ගේ බලයක් නෙමෙයි. ජනතාවගේ හඬ. මේ හඬ දිගටම තියාගමු. මේ සටනට ජය වේවා. අරගලයට ජය වේවා. ජනතාවට බලය හොරුන් බංග වේවා. ඒක තමයි කියන්න තියෙන්නේ. එල්ල දෙන උද්ඝෝෂණයට රාජපක්ෂ පවුල නම් හිරේට යන්න ඕනේ. ඊට පස්සේ දැන් ඉන්න වායි බලයට එන්න බලාගෙන සජිත් ප්‍රේමදාස කියලා එක්කෙනෙක් ඒකනත් එන්නේ හොරු රකින්නයි ඒගොල්ලන්ගේ හොරු ටිකට ආතල් ගන්නයි. ඒක නිසා අපි කියනවා අලුත්ම කෙනෙක්ට දේශපාලට එන්න කියලා හැමෝටම කියනවා අපි. මේ වෙලාවේ රටේ අර්බුදයක් තියෙනවා කියලා හැමෝම දන්නවා. ඉතින් අපි විශ්වාස කරනවා ඔබට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් කියලා. අපි කරන්නේ නොනවතින අරගලයක්. අපිට විසඳුම් දෙනතුරු පාර්ලිමේන්තුවේ නියෝජිතයින් මේ ප්‍රශ්නයට විසඳුමක් දෙනතුරු සහ ගෝඨාභය රාජපක්ෂ ගෙදර යනතුරු අපි මේ අරගලය නතර කරන්න නැහැ. කවුරු හරි හිතනවා නම් මේ අරගලය නතර වෙයි කියලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඔළු සල්ලි දීලා අරගෙන ඒගොල්ලෝ බහුතරය ඈති කරගෙන මේක සමතයකට පත් කරන්න පුළුවන් කියලා. ඒක වෙන්නේ නැහැ. ඒක වෙන්නේ නැහැ. ජනතාව අපි අපේ පරමාධිපත්‍යයෙන් ඔබ පාර්ලිමේන්තු ගියේ, අපේ පරමාධිපත්‍යයෙන් ඔබ ජනාධිපති වුණේ, අපේ පරමාධිපත්‍යයේ බලයෙන් බහුතරයෙන් තමයි ඔබ අගමැති වුණේ. මතක තියාගන්න, මම නම් වශයෙන් කියන්නේ රාජපක්ෂරු කරුණාකරලා ගෙදර යන්න. ඔගොල්ලෝ අපිට එපා. ඔගොල්ලෝ මේ රට කාලා තියෙන්නේ. තවදුරටත් ඛණ්ඩ දෙන්නේ මිනිස්සු අවුරුද්දෙන් පස්සේ මං දන්නේ අවුරුදු කන්නේ කොහොමද කියලා, අවුරුද්දෙන් පස්සේ ජීවත් වෙන්නේ කොහොමද කියලාවත් මං දන්නේ. ඒ නිසා දන්නේ ප්‍රශ්නයකට අපි උත්තර හොයනවා. කරුණා කරලා පාර්ලිමේන්තුවේ ඉන්නේ අපේ නියෝජිතයින් අපේ සල්ලි වලින් ඔගොල්ලෝ ජීවත් වෙන්නේ, ඔගොල්ලෝ කන්නේ පාර්ලිමේන්තුවේ කැන්ටිම ක්‍රියාත්මක වෙන්නත් අපේ සල්ලි වලින්. එක මතක තියාගන්න. ඒක මතක තියාගන්න. ඕගොල්ලෝ මේ සද්ද දැම්මට අපි නම් බය නැහැ. හරිද? අපිටත් ඕන නම් සද්ද දාන්න පුළුවන්. මුළු ලංකාවම එකතු කරලා 69 ලක්ෂයක් කියනවනේ. 69 ලක්ෂෙන් ඔක්කොම ඉන්නේ අපි පැත්තේ දැන්. ඔක්කොම ඉන්නේ ජනතාවත් එක්ක හිටගෙන. ඒ නිසා කරුණා කරලා ඔයගොල්ලෝ තේරුම් ගන්න මේ ප්‍රශ්නෙට විසඳුමක් අපිට ඕනේ. අපි ඉල්ලන්නේ විසඳුමක්. අපිට ඕනේ නැහැ ඔයගොල්ලන්ගේ බලය මොකක්ද? බලය තහවුරු කරන්නේ කවුද? බහුතරය කාගේ පැත්තේද? ඒව අපිට අදාළ නැහැ. කරුණා කරලා ගෝඨාභය රාජපක්ෂ ඔබ බලය අතර ගත්තේ අපේ ජනතා පරමාධිපත්‍යයෙන් ඒ බලය අතහැරලා යන්න අපි කියන වෙලාවේ. මොකද අපි ඔබ ඔතෙන්ට පත් කළේ. මම නම් ඡන්දෙ දීලා නැහැ ඔබට. නමුත් ජනතාවෙන් 69 ලක්ෂයක් ඔබ ඔතෙන්ට පත් කරේ. අපි ඒ බහුතරයට එකඟත්වය දුන්නා. ඔබ පත් වුණාට පස්සේ අපි අරගල කරේ නැහනේ. ඔබ රට කෑවට පස්සේනේ අපි මේ පාට බහැලා තියෙන්නේ. අපි එතක සද්ද කරේ නැහනේ නේ. ඒ නිසා කරුණා කරලා දැන් 69 ලක්ෂත් අපිත් එක්ක හිටගෙන ඉන්නේ. අපි කියන දේ අහලා ගෙදර යන්න. ගෙදර යන්න. රාජපක්ෂල එපා. ඔගොල්ලෝ ගෙදර යන්න කරුණා කරලා. මේ රට කෑව ඇති ඔයගොල්ලෝ. රට කෑව ඇති. ඒ නිසා කරුණා කරලා ඒගොල්ලෝ ගෙදර යන්න සහ පාර්ලිමේන්තු නියෝජිතයින් ඕගොල්ලන් ගැන අපි තීරණය කරන්න නම් ඊළඟ ඡන්දෙදී. එතකන් කරුණා කරලා පාර්ලිමේන්තුව ඇතුලේ පිස්සු කෙලින් නැතුව අපේ සල්ලි කාබාසිනිය කරන්න නැතුව මේ අර්බුදයට විසඳුමක් හොයන්න. ජනාධිපතිවරයා ගෙදර ගියා කියලා කියමුකෝ. අගමැතිවරයානේ, අගමැතිවරයාට බලය හම්බ වෙනවා එතකොට. හරිද? ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ. අපි ඒකයි කියන්නේ කරුණා කරලා මහින්ද රාජපක්ෂත් ගෙදර යන්න. අපි ඔයාව තියාගන්න ලේසි නැහැ. එක රාජපක්ෂ කෙනෙක්වත් මේ රටේ තනතුරු හොබවන්න බෑ. මීට පස්සේ කරුණාකරලා මතක තියාගන්න මේ වෙලාව ගිය නැතුනොත් එළවන්න අපි ලෑස්ති වෙලා ඉන්නේ ජනතාව. අපි නැගිටින්නේ නෑ. නිදා ගන්න නැති අරගලයක අපි ඉන්නවා. අනිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අපිට එළවන්න බෑනේ. මේ වෙලාවේ පාර්ලිමේන්තු මැතිවරණයක් නෑනේ. ජනාධිපතිවරණයකුත් නෑනේ. අපි ඒ ගැන සවිඥානිකයි. නීතිය දන්නේ නැතුනේ මේ කතා කරන්නේ. මේ රටේ විවසාව තියෙනවනේ නේ. ඕගොල්ලන්ට එක ගණන් නැතුනට අපිට එක ගණක් තියෙනවා. අපි ඒක රකින්නවා. අපිට ඒක ඕනේ. ඒ නිසා අපි ඒක කියවලා තියෙන්නේ. අපි ඒ ගැන දැනුවත්. කරුණාකරලා මතක තියාගන්න. ඕගොල්ලෝ විවසාව අනුකූලව වැඩ කරන්න. මතක තියාගන්න. ඕගොල්ලෝ පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි ඕගොල්ලෝ ගැන තීරණ කරන්නම්. එතකන් කරුණා කරලා නිවැරදි තීරණ ගන්න. රට වෙනුවෙන් තීරණ ගන්න. තමන්ගේ පක්ෂය වෙනුවෙන්, සීට් එක වෙනුවෙන්, තමන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් නෙමෙයි තීරණ ගන්න ඕනේ. මතක තියාගන්න ඒක. ඇත්තරම මේ ඉතාම තීරණාත්මක මොහොතක් ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ. මොකද අපි දන්නවා සිවිල් අරගල ඕනතරම් දේශපාලනය තුළ තිබිලා තියෙනවා ඉතිහාසයේ පටන්. නමුත් මෙහෙම ජනතාව විසින් තමන්ගේ ඉල්ලීම් ඉල්ලාගෙන
මහපාරට බැහැලා ජනතා අයිති නොදෙසා සටන් කරන මොහොතක්. විශේෂයෙන්ම කිසිදු දේශපාලන නායකත්වයක් ඒ පිටිපස්සේ නොවී ජනතාවගේ ස්වකැමැත්තෙන් තමන්ගේ අයිති නොදෙසා මහපාරට බැහැපු ඉතාම තීරණාත්මක ඓතිහාසික මොහොතක් හැටියට මේ මොහොත අපිට සලකන්න වෙන්නේ. ඉතින් එතෙන්දි තියෙන ලොකුම සංඥාව තමයි රටක දේශපාලන බලයකට ඒකාධිපති දේශපාලන බලයකට පුළුවන් කමක් නැහැ හැමදාමත් ජනතාව මෙල්ල කරගෙන පාගලා මඩින්න. ඔවුන් එක මොහොතක් එනවා ඉතාමත්ම තීරණාත්මකව ජනතාවට මේ ඒ දේශපාලන මෙහෙයුම සඳහා නායකත්වයක් නැතත් ඔවුන්ගේ ස්වකැමැත්තෙන් තම තමන්ගේ නායකත්වය හැටියට බාර අරගෙන තමන්ගේ ජීවිතයෙන් තමන් ඉදිරිපත් වෙලා එළියට බහින මොහොතක් උදා වෙනවා කවදාහරි. ඒ තීරණාත්මක ඒ නිශ්චිත මොහොත තමයි මේ ලැබිලා තියෙන්නේ. ඉතින් එතෙන්දී ඇත්තටම අපි මේ රටේ මේ මොහොතේ පාලනය කරන දේශපාලන කඳවුරෙන් ඉල්ලා සිටින්නේ මේ තවදුරටත් තමන්ගේ බලෙන් රඳවගෙන ඉන්න එපා. මොකද ඒකෙන් වෙන්නේ ඉතාමත්ම නරක තැනකට මේ සටන මේ ජනතා මෙහෙයුම ගමන් කරනවා. එක්තරා තැනකදී මොවුන් ප්‍රකෝප වුණයන් පස්සේ ඒ කියන්නේ තාමත් ඔවුන් ඉතාම සංසුන් ඉතාම සාමකාමී විදිහට තමන්ගේ ඉල්ලීම් ඉල්ලන්නේ. නමුත් එක්තරා මොහොතක් වෙනවා ඔවුන්ගේ තිවසීමේ සීමාව පනින. ඒ තැනදී කිසියම් ආකාරයක රටේ ත්‍රිවිධ හමුදා සහ ඔවුන් ඒ කියන්නේ ජනතාව අතර ගැටුමක් ඇති වුණොත් මේක මහා ජන සංහාරයක් දක්වා ගමන් කරන මොහොතක් බවට පත් වෙනවා. ඉතින් එවැනි තත්ත්වයක් කරා මේ සටන ගියොත් රාජපක්ෂ වරුන් කවදාහරි දවසක තමන්ගේ බලය අත්හැරලා යන්නේ ඉතාමත්ම නරක විදිහට නරක ආදර්ශයක් දේශපාලනිකව මේ පොළොවේ ඉතුරු කළා. ඒ හින්දා මේ මිනිසුන්ගේ ජීවිත මතින් කරන මේ බල අරගලය තවදුරටත් රඳවගෙන ඉන්න හදන්න එපා. කරුණා කරලා මේ සෙල්ලම නවත්තන්න. මේ සෙල්ලම නවත්තලා තමන් පරාජය බාර අරගෙන පසුවහින්න කියලා අපි සිවිල් පුරවැසියන් හැටියට සිවිල් චරිත හැටියට මේ රටේ යම්කිසි වගකීමක් සහිත හඬක් ඇති මිනිසුන් පිරිසක් හැටියට අපි ඔවුන්ගෙන් බොහොම කාරුණිකව ඉල්ලා සිටිනවා. කියන්න දෙයක් නැහැ. මුළු රටරම පැහැදිලි. දැන් මේ රටේ ඇතිලා තියෙන තත්ත්වය ගැන මේ සම්බන්ධයෙන් නැවත නැවත අලුත් අදහස් කියන්න දෙයක් නැහැ. මං හිතන්නේ මේක මුළු පාර්ලිමේන්තුවටත් තේරෙනවා රටේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. මෙතන පක්ෂයක් පාටක් නැතුව මිනිස්සු හැමදෙනාම එකට රොද බැඳිලා එළියට බහලා තියෙන්නේ. තමන්ට දැනෙන ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ජීවත් වෙන්න විදිහක් නැතුව මිනිස්සුන්ට ගෑස් එක නැතුව මිනිස්සුන්ට තෙල් ටිකක් ගහගන්න දෙන්නේ නැතුව ළමයින්ට කන්න දෙන්නේ නැතුව අධ්‍යාපනයක් හරියට කරගෙන යන්නේ නැතුව මිනිස්සු ගොඩක් පීඩාවටපත් වෙලා තියෙනවා. අපි හැමදාම මේගොල්ලෝ කියන විදියට වැඩ කරලා තියෙනවා. හැමදාම මිල වැඩි කරන ගානට අපි බඩු මුට්ටු අරගෙන තියෙනවා. ණයට කාලා නැහැ. තෙල් ගහලා නැහැ ණයට. හැබැයි කිසිම දේක ප්‍රතිඵලයක් පේන්න නැහැ. ඒ කියන්නේ රටේ පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා කියන එක. මේ ප්‍රශ්නෙට විසඳුමක් ලබා දෙන්න කියන තමයි මිනිස්සු මේ පාරට බහලා තියෙන්නේ. නැතුව වෙන දෙයකට නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. ඒ හින්දා කරුණා කරලා මේ ක්‍රමය වැරදි කියලා කියන්න ඕනේ. මේ ක්‍රමය වැරදි කියලා මිනිස්සු තේරුම් ගන්න ඕනේ. මේ ක්‍රමය වැරදි කියලා දේශපාලකයෝ තේරුම් ගන්න ඕනේ. මේක වෙනස් වෙන්න ඕනේ කියලා මිනිස්සු තේරුම් ගන්න ඕනේ. දේශපාලකයෝ තේරුම් ගන්න ඕනේ. ඒකයි වෙන්න ඕනේ. මේ ක්‍රමයෙන්ම ආයේ තව කට්ටියක් මේ විදිහටම ආවොත් ඒ ක්‍රමයමයි කරගෙන යන්නේ. ඉතින් එතකොට මේකෙන් කිසි ප්‍රතිඵලයක් වෙන්නේ නැහැ. නැත්තම් මේ කරගෙන යන එකෙන් තව තව ණය වෙනවා මිනිස්සු. තව තව මේ මුළු ලෝකෙම ණය වෙලා තියෙන වෙලාව තමන් කරපු කිසි දෙයක් වැඩක් නැහැ කියලා තේරුම් ගන්න ඕන දේශපාලකයෝ. එහෙනම් වෙනස් වෙන්න ඕනේ. මුළු පාර්ලිමේන්තු ක්‍රමයම වෙනස් වෙන්න ඕනේ කියලා මම කියන්නේ. අයිබුවන් අපි
කලාකරුවන් සියලුම දෙනා නැවතත් මාධ්‍යවේදීන් සාමාන්‍ය අපේ තරුණ ප්‍රජාව සියලුම දෙනා පාලිමේන්තු වටරවුමට ඇවිල්ලා ඉන්නවා. හැමෝම එකම දෙයයි කියන්නේ ගෝටා ගෝ හෝම් කියලා. මේ රටේ තියෙන ඇත්ත තත්ත්වය, මේ මහ පොළොවේ තියෙන ඇත්ත තත්ත්වය සියලුම දෙනාට තේරෙනවා, රටේ ජනතාවට දැනිලා තියෙනවා, රටේ තරුණ ප්‍රජාවට, රටේ පාසල් දරුවන්ට පවා දැනිලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි හැමෝම එළියට බහලා මේ අරගලය කරන්නේ. ඉතින් මම මේ වෙලාවේ ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ ඔබතුමා මේ රටට අල්ප මාත්‍රයකින් හරි ආදරයක් තියෙනවා නම් මේ ජනතාවගේ මේ හඬට ඇහුම්කන් දෙන්න, මේ ඇහුම්කන් දීලා ඉවර වෙලා මේ ස්ටෙප් ඩවුන් කරන්න. මොකද නැත්තම් අපිට ඉඳි හිටින්න තැනක් තමයි නැති වෙන්නේ. ඔබතුමාලට ඇත්තම කියනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඒ සම්බන්ධව අපිට කනගාටුවකුත් නැහැ. ඔබතුමාලට යන්න රටවල් තියෙනවා, ඔබතුමාලට ඉඳ හිටින්න තැන් තියෙනවා, ඔබතුමාලට ඒ දේපල වත්කම් සියලු දේවල් තියෙනවා. ඒ සම්බන්ධව අපේ කිසිම කනගාටුවක්, කිසිම තරහක්, කිසිම ඊර්ෂියාවක්, වෛරයක් කිසිම දෙයක් නැහැ. නමුත් අපිට ඉන්න තියෙන මෙතන විතරයි කලාකරුවන් විදියට සියලු දෙනා පාරට බහැලා මේ උත්සව සමය අපේ අලුත් අවුරුදු සමය. ඉතින් අපිට මේ කිසිම දෙයක් අවුරුද්දක් මේ වෙලාවේදී ඔළුවේ නැහැ. අපිට තියෙන එකම දෙයයි ඔබතුමාගේ රජය, ඔබතුමා ඇතුළු ඔබතුමාගේ රජය මෙතනින් අයින් වෙන්න, අයින් වෙලා කරන්න පුළුවන් මේ රටේ ජ්‍යෙෂ්ඨයන්ට, ශ්‍රේෂ්ඨයන්ට, පක්ෂ විපක්ෂ ભેදකින් තොරව ආණ්ඩු පක්ෂෙත් ඉන්න ශ්‍රේෂ්ඨයන්ට මේ සියලු දෙනාට එකතු වෙලා මේක මේ අපි වැටිලා තියෙන අගාධයෙන් ගොඩ ගන්න තැනට අපිට කටයුතු කරන්න ඔබතුමාලා ඉඩ දෙන්න. එහෙම නැතුව ඔබතුමා තව තවත් ඉන්න මේ විදිහටම ඉන්න ගියොත් මේ රට ඇතුලේ මොකෙන් මොකක් වෙයිද දන්නේ නැහැ. එහෙම වුණොත් එහෙම අපිට ආයේ අපිට ඉන්න තැනට එන්න, අපි හිටපු තත්ත්වෙට එන්න අපිට තව අවුරුදු ගාණක් යයි. ඒක අපේ කාලය, මේ අපේ අපිත් තාමම අපිත් වයසක මිනිස්සු නෙමෙයි. ඉතින් අපේ මේ කාලය, අපේ තරුණ කාලය, අපිට වැඩ කරන්න පුළුවන් කාලය, අපෙන් පල්ලෙහා පරම්පරාවට වැඩ කරන්න පුළුවන් කාලය, මේ කාලය තමයි මේ සම්පූර්ණ විනාශ වෙන්නේ. මේ කාලය අදගන්න අපිට මේ තව කාලයක් ගොඩාක් යයි. ඒ කියන්නේ තව අවුරුදු 5ක් 10ක් 20ක් විතරයි. ඉතින් ඒ නිසා අපේ මේ කාලය විනාශ කරන්න එපා. ඔබතුමා ඇත්තටම අපිට ආදරයක් තියෙනවා නම් ඔබතුමාලා ස්ටෙප් ඩවුන් වෙලා ඔබතුමාලා මහා පොළවේ මේ ජන අරගලයේ මොකද්ද කියන්නේ, මේ ජනතාව මොකද්ද කියන්නේ කියන එකට අහුන් ගන් දීලා අනේ සමා වෙලා ඔබතුමාලා මෙතනින් මේ ආණ්ඩුවෙන් මේක සම්පූර්ණයෙන් අයින් වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. ජොන්ස්ටන් ප්‍රනාන්දු කියලා කියන්නේ එහෙම මම ඉතින් එහෙම ලොකු විද්වතෙක් කියලා පිළිගන්නේ නැහැ. කට තියෙනවා නම් සමහර මිනිස්සු ඉන්නවා කට වාචාලකමට ගොඩක් දේවල් කියනවා. ඉතින් අපේ මිනිස්සුම තමයි වැරදි, ඒ වගේ මිනිස්සු වැරදි තැන් වලට ගෙන්නලා තියෙන එක. ඉතින් එයා මොනා කිව්වත් එයාගේ කතා වැඩක් නැහැ. එයාට මේ අරගලේ නවත්තන්න බෑ. මේ අරගලය මෙහි විතරක් නෙමෙයි මුළු ලංකාවේම යන අරගලයක්. ජොන්ස්ටන් ප්‍රනාන්දු පුළුවන් නම් මම මට මොන දේ වුණත් කමක් නැහැ. පුළුවන් නම් මෙන්න මෙතනට ඇවිල්ලා කතා කරන්න කියන්නකෝ. පුළුවන් නම් තනියෙන් ඇවිල්ලා මෙතනට ඇවිල්ලා අයියයි ඔයගලන්ට තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා පාර්ලිමේන්තුව ඇතුලේ අපි ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. එතකොට ආරක්ෂාව වට කරගෙන ඕන දෙයක් කියන්න පුළුවන්. පුළුවන් නම් මෙතනට ඇවිල්ලා කියන්න පුළුවන් නම්. එව නැත්නම් වෙන තැනක අරගලයක් මොකක් හරි ප්‍රොටෙස්ට් එකක් තියෙන තැනකට ඇවිල්ලා කියන්නකෝ. අන්න අපි පිළිගන්නම්. මුකුත් නැතුව ඇවිල්ලා ඇයි ඔයගලන්ට මොකක් තියෙන ප්‍රශ්නේ? මොනවාද ඇයි යන්නේ? ජනාධිපතිතුමා යන්නේ ඇයි? අපි යන්නේ කියලා කියන්නකෝ පුළුවන් නම්. කට තියෙනවා නම් ඕන දෙයක් කියන්න පුළුවන්. ඒ තැන්වල ඒගොල්ලන්ගේ කටවල් නැත්තම් බල්ලොත් ඇදන් යනවා. අර අපේ මේ සිංහල ජනවාහරි තියෙන කට නැත්තම් බල්ලොත් ඇදන් යනවා වගේ අන්න එහෙම එකක් තමයි තියෙන්නේ. මෙහෙමයි මට කියන්න තියෙන්නේ, මම කියන්න හදන හැම දෙෙම මේ වෙනකොට හැමෝම කියලා ඉවරයි. පොඩි එකාගේ ඉඳලා මහ එකා වෙනකන් මේ වෙනකොට කියන්න තියෙන ඒවා හැම දෙෙම කියලා ඉවරයි. දැයිති කරලා පෙන්වන්න තමයි තියෙන්නේ. ප්‍රශ්නයක් තියෙනවා, ප්‍රශ්නෙට විසඳුමක් තියෙනවා පෙනිපෙනි හැමෝටම දකින්න. හැබැයි අවශ්‍ය කට්ටියට ඒ විසඳුම පේන්නේ නැති එකයි ප්‍රශ්නේ. ඉතින් ඉක්මනින් ඉල්ලා හිටින්නේ තවත් මිනිසුන්ගේ කාලේ කන්නේ නැතුව, තවත් මිනිසුන්ගේ මුදල් ශ්‍රමය මේ හැමදේම කන්නේ නැතුව මේ රට තවත් බංකොලොත් කරන්නේ නැතුව පුළුවන් ඉක්මනට ඒ විසඳුම ලබා දෙන්න. එච්චරයි ඉල්ලන්නේ. තවත් මිනිසුන්ව තව අපහසුතාවයට පත් කරන්නේ නැතුව, මේ ඇස් කන් වහගෙන ඉන්නේ නැතුව ඉක්මනට ඒ විසඳුම ලබා දෙන්න. එච්චරයි කියන්නේ. කොහෙත්ම නෑ, කොහෙත්ම නෑ. කවදාකවත් ඉස්සර කාලේ කරපු කිසිම දෙයක් ගැන දුක් වෙන්නේ නෑ. හැබැයි දැන් මේ කරන මේ මෝඩ අමන රැල කරන දේවල් වලට නම් සෑහෙන පසුතැවෙනවා. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.